bubble වෙන රසයක්. අලුත් මරිට්ස්බරි bubbles. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්තුණා. ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයේ අත්හිටපු නිදහස් පක්ෂ සමාජිකයන් පිරිසක්ද ඊට එක්ව සිටියා. ඔබතුමා ආරාධනා පිළිගත්තා වගේ. ආරාධනාවක් නෑ. අහහ. නඩු තීන්දුව අනුව ආවා. ආණ්ඩුවට ගිහින් සිටි ඇමතිවරු 9 දෙනාගෙන් 8 දෙනෙක් විල්ලා සහභාගි වුණා. ඒගොල්ල ඒමට හේතුව අපි ඒගොල්ල ආණ්ඩුවට ගියාම පක්ෂයේ මධ්‍යම කාර්යභාර විසින් ගත්ත තීරණයට විරුද්ධව කටයුතු කරපු නිසා ඒගොල්ලන්ගේ සමාජිකත්වය මම తాවකාලිකව තහනම් කෙරුවා විනය පරීක්ෂණයක් සඳහා. ඒ අතරේ නිමල් සිරිපාල සිල්ලා ඇමතිතුමා උසාවි ගිහිල්ලා එතුමා අභියාචන අධිකරණයෙන් ජයග්‍රහණය කළා ඒ නඩුව. ඒක නිසා ඒගොල්ල අද අපි මේ රැස්වීමට කැඳවුවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද පෙරවරුවේ රැස් වුණා. එම අවස්ථාවටද ආණ්ඩුවේ තනතුරු ලබාගත් පක්ෂ සමාජිකයින් එක්ව සිටියා. අදාළ රැස්වීමේදී සිදු වූයේ ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීම නිසා తాවකාලිකව අත්හිටුවා තිබූ තනතුරුවලට එම සමාජිකයින්ම යලිපත් කිරීමයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයට පත් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. අධිකරණයෙන් නෙවෙයි හදවතින් එකතු වෙන්නයි කියලා මමත් කිව්වා. අධිකරණයෙන් එකතු වීම හදවතින් එකතු වීමක් බවට අපි පත් කරගමු කියලා. සමහර අය යෝජනාව ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඇවිල්ලා අපි ඔක්කොම එකට එකතු වුමු කියලා. එක මතවාදයක් කරා යමු කියන යෝජනාව කරා. ඉතින් අපි ඔක්කොම එකමුතුකම තවත් වැඩි උනායි කියලා කිව්වොත් හොඳයි කියලායි මං හිතන්නේ. පක්ෂේ නායකත්වය දුන්නොත් ඔබතුමන් බාර ගන්න ලෑස්ති ඕනම අවස්ථාවක. පක්ෂය කියනවා නම් ජනාධිපතිතුමා කැමති නම් ඒක බාර දෙන්න මම බාර ගන්න සූදානම්. සූදානම් කියන්නේ දිනන්නත් සූදානම්. සභාපතිමයි තීරණ ගන්නවා. ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායින් දෙද්දී එක කණ්ඩායමක් විපක්ෂයේ හිටියා. ඒක කණ්ඩායමක් ආණ්ඩුවේ හිටියා. ඉතින් මේ වතාවෙත් ඒ අවස්ථාව තියෙනවා. එහෙම කවුරුත් එහෙම මේ ආණ්ඩුවේ ඉන්න එපා කියලා එහෙම අපේ පක්ෂ නායකතුමා එහෙම දැන්ට කියලා නැහැ. එතුමා ඉන්නවා සාදීනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා දාලා ගිය දොර තාම තියෙනවා. මේක සැලුම් දොර ඒ පැත්තට තැරනවා මේ පැත්තට තැරනවා. දැන් අද දැක්කනේ. අද ඒ දොර අරගෙනම ගිය කට්ටිය ගියා. ඒ දොරෙන්ම ආයේ ඒ කට්ටියම ආයේ ආවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.